පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටි තරුණ මේ සියලු දෙනාගෙම නැවත වාරයක් මම අවසන් වශයෙන් අවසර ඉල්ලනවා අපේ මේ වැඩසටහන ටිකක් වෙනස් විදිහට ආරම්භ කරන්න. අපි ආධ්‍යාත්මය ගැන තමයි කතා කරන්නේ. ධර්මය ගැන අපි හොඳින් දන්න ජාතියක් අපි මේ කවුරුත් හොඳට ධර්මය ගැන හොඳට දන්නවා. ඒ වගේම ධර්මයේ පිපාසය කොච්චරද කියලා කියනවා නම් අපි දහම යහපත නිවැරදි බව මේකේ පිපාසය කොච්චරද කියලා අපි කවුරුත් හොඳට දන්නවා මේ රටේ මේ අවස්ථාව මේ වගේ අවස්ථාවකත් මේ වගේ පිරිසක් ඉන්නේ නිසායි. ඒ වගේම අපි දන්නවා රටේ ඈත දුර පළාත්වල තියෙන පන්සල් වලට නැත්නම් තෝරාගත්තු විශේෂ ස්ථාන තම තමුන් විසින් නිර්ණය කරගෙන නියම කරගෙන ඉන්නවා ධර්මයේ වෙනුවෙන් ධර්මයේ වටහා ගන්න මට නිවන නැත්තම් මගේ සසර ගමන කෙටි කරගන්න කියලා පුද්ගලික වශයෙන් උත් කණ්ඩායම් වශයෙන් පොදුවේ තෝරාගත්තු බේරාගත්තු ස්ථාන තියෙනවා. ඒ වෙනුවෙන් තමුන්ගේ මොන தત્ත්වයේ මොන අපහසුතාවයේ තිබුණත් කැපකිරීම කරලා තමුන්ගේ අවබෝධය පිණිස නැත්නම් ධර්මයේ සොයාගෙන යන පිරිස් අපේ රටේ අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම තම නැන පමණ තමුන්ගේ නුවණේ පමණින් මේ ධර්මයේ වැටහෙන නිසාම අපි විසින් විශ්වාසයේ පදනම් කරගත්තු විවිධ ස්ථාන විවිධ ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් සමහර වෙලාවට ගිහි උදවියත් බණ කියනවා මහගෙන ඉඳලා තියෙනවා. මේ සමහර ඉතිහාසයට සම්බන්ධ ස්ථාන නැත්නම් බෝධීන් වහන්සේලා එහෙම නැත්නම් මහ වනාන්තර වනාන්තර මැදේ තියෙන ආරාම මේ වගේ බොහෝ ස්ථාන තෝරගෙන තියෙනවා තම තමුන්ගේ නුවණේ පමණට. මේ සියල්ලම ගැන හොඳින් නිරීක්ෂණය කරලා බැලුවොත් අපේ මේ රටේ ඉන්න මිනිස්සු සිංහල බෞද්ධ සියලුම දෙනා පුදුම උනන්දුවක් පුදුම උවමනාවක් මේ ධර්මය හඹාගෙන යන්න. ඒ නිසා මම අද කතා කරන්නේ අන්න එහෙම හඹා යන ධර්මයක් කොහොමද තමුන් තුලින් මතු කරගන්නේ මේ අපේ මේ මොළය ඒ වගේම අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වෛද්‍යවරයෙක් විදිහට මම දකින විදිහ ඒක ධර්මයත් එක්ක අපි බද්ධ කරගන්නේ කොහොමද කියන කාරණාවත් බොහෝම සරලව ඔබට හඳුන්ලා දෙන්න යන්නේ. ඒකයි මම කිව්ව ටිකක් වෙනස් විදිහට කතා කරන්න දාවේ කියලා. වෙනද මම කතා කරන්නේ නිරෝගී වෙන්නේ කොහොමද කියන එක. අද මම කියන්නේ නැහැ ඔබට නිරෝගී වෙන විදිහ. හැබැයි මම රෝගයක් එක්ක නැත්තම් හැඟීමක් එක්ක බද්ධ වෙලා මේ ශරීරය රෝග නිර්මාණය තව රෝග නිර්මාණය කරන හැටි ඒ වගේ තත්වයක් උදා වුණාම අපි ධර්මයෙන් ඈත් වෙන හැටි අපිට අවබෝධය අපි තුලින් දුරස් වෙන හැටි හරි දේ මෙන්න මේකයි කියලා පෙන්නලා දෙද්දිත් අපිට ඒක හරි කියලා වැටහෙන්නේ නැති හැටි ගැන තමයි කතා කරන්නේ මම. ඒක බොහොම සරල විදිහට කියන්නම් ඔළුවේ කැක්කුමකින් පටන් ගන්නම්. ඔළුවේ කැක්කුම කියන එක බොහොම සරලව ගත්තොත් සරලවම කිව්වොත් මට ඔළුවේ කැක්කුමක් තියෙනවා මේ වෙලාවේදී කියලා කියපු ගමන්ම තව කෙනෙක් කියන්න පුළුවන් ඔව් මටත් තියෙනවා ඔය කියන විදිහම තමයි කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් නෑ මට තමයි ලොකුම දරුණුම ඔළුවේ කැක්කුම හැදලා තියෙන්නේ වෙන කාටවත් නම් මං හිතන්නේ නෑ එහෙම තියෙයි කියලා. ඇත්ත තමයි ඔළුවේ කැක්කුම කියලා කියන්නේ කවදාවත් තව කෙනෙකුට මට හැදෙන විදිහට තව කෙනෙකුට හැදෙන්නේ නෑ ඒක. ඒක අපිට හොයන්න බෑ කොහොමද මේක මේ සමයිද නැත්නම් උසස්ද පහත්ද කියලා. කොහොම වුණත් ඔබට කියනවා මේ අල්ලේ අපි ඇඟිලි සලකුණු ගන්නේ ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නිසා හඳුනා ගැනීමේ එක සංකේතයක් විදිහට. අන්න ඒ විදිහටම අන්න එහා සමානවම ඔළුව කැක්කුම කියලා කියන්නේ අපි කිසිම කෙනෙකුට එක සමානම තත්ත්වයක් උදා කරන්නේ විවිධ පරස්පරතා තියෙන විවිධ ලක්ෂණ තියෙන විවිධ ගුණ අගුණ තියෙන එක සමාන නොවන රෝගයක් විදිහට නැත්නම් රෝග ලක්ෂණයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. කවදාවත් ඒක සමාන වෙන්නේ නැහැ. කාටවත් ඒක එකම කාරණාවක් උදෙසා හැදෙන්නේ නැහැ. දෙන්නෙක් ගත්තොත් එහෙම කාරණා දෙකක් උදෙසා හැදෙන්නේ. අන්නේ කියන ඔළුවේ කැක්කුම ගැන මම දෙයක් කියන්න ඕනේ. මොකද මේ ඉන්නේ හැමෝම භාවනා කරන්න කැමති අය. භාවනා කරනකොට කියනවා අපි එක වචනයක් පාවිච්චි කරනවා හිත එක අරමුණක තියාගන්න ඕනේ කියලා. මෙන්න මේ හිත එක අරමුණක තබා ගැනීම කියන සිතුවිල්ල එක මට්ටමක තබා ගැනීම කියන ක්‍රියාවලියත් එක්ක ඔය ඔළුව එකක්ම හරි බද්ධතාවයක් තියෙනවා. ඒක කිව්වහම භාවනා කරන අයට දැන් වැඩියෙන් මේක අහන්න හිතේ. අපි හිත එක අරමුණකට තියාගන්න නම් ඇස් දෙක පියාගෙන උත්සාහ කරනවා එක දෙයක් ගැන හිතන්න. එහෙම එක දෙයක් ගැන සිතුවිල්ලක් පහළ කරගන්න ඇස් දෙක පියාගෙන බෝධීන්වහන්සේ මතක් කරනවා. ඇස් දෙක පියාගෙන ගෞරවනීය ස්වාමින් වහන්සේ මතක් කරනවා. ඇස් දෙක පියාගෙන මේ වගේ කුමන හෝ අරමුණක් නැත්තම් එක ස්වરૂපයක් රූපයක් ස්වභාවයක් අපිට මෙනෙහි කරන්න පුළුවන්. මම ඒක දැස් පියාගන්නේ නැතුව එක අරමුණක් එක රූපයක් එක කාරණාවක් දිහා අපි බලාගෙන ඉන්නවා ඇස් දෙකෙන්. ඒක බොහොම සරලව කිව්වොත් මේ ඉන්න හැමෝටම තියෙන ජංගම දුරකතන. ජංගම දුරකතනේ දිහා බලාගෙන ඉන්න පුළුවන් ඕනම වෙලාවක්. ඒකේ Facebook වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, මොන හෝ මාධ්‍යයක් සමාජජාල මාධ්‍යයක් පරිහරණය කරනකොට ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඉරියව්ව අමතක වෙනවා අපිට. අපිට ඉන්න විදිහ අමතක වෙනවා. සමහරු තනි කකුලෙන් ඉන්නවා. සමහරු හේත් වෙලා ඉන්නවා. මේ කාට හරි බරක් දීලා නැත්තම් කණුමකට හේත් වෙලා. එහෙම නැත්තම් ඉඳ ගන්න තියෙන තැන හේත් වෙන්නේ නැහැ. නැත්තම් හේත් වෙලා තියෙනවා නම් ඒකේ දිගහැරිලා ඉන්නවා. මේ කොහොම හරි එක ඉරියව්වක ඉන්නවා මේගොල්ලෝ පැයක් අවම. මේ තරුණ ළමයි. වැඩි හිටියන්ටත් දෙන්න පුළුවන්. ආන් එහෙම ඉන්න එකත් එක අරමුණක නේද අපි කියන්නේ. ඒකත් එක ඉරියව්වක එක අරමුණක. මොකක්ද අරමුණ? මොනවා හරි දෙයක් මේකේ හම්බෙයි කියලා. මම කැමති දෙයම හොය හොයා යන එක එක අරමුණක් කරා ගමන් කරනවා. ඒ වගේම සමහර වෙලාවට ඕන දැන් මම පළවෙනියටම ගත්ත එක මම ගත්තේ සමාජ ජාල මාධ්‍යත් එක්ක ඔබේ අතේ නිතරම ළඟම තියෙන එකින්ද ඊළඟට ගන්නවා අපි පොතක්. ඒකත් මාධ්‍යයක්නේ. මේ පොතේ ලස්සන කතාවක්. නව කතාවක් කියමු වැඩිපුර බලන්න කැමති එකක්. මේ පොත කියවන්න පටන් ගත්තාමත් අපිට අමතක වෙනවා අපි ඉන්න වටපිටාව ඇහෙන ශබ්ද කවුරු හරි කතා කරත් අමතක වෙන ගානටම අපි පොත කියවගෙන යන්න පුළුවන්. ඒකටත් කියන්නේ අපි එයා මේ පොතට ඒකට අපි වචනයක් කියන සමවැදිලා ඉන්නේ කියලා. ඒකත් එක අරමුණක තමයි ඉන්නේ අපි. පොතේ තියෙන කතාවේ අපි ඇතුල් වෙලා ඒ පොතට අපි අපේ මුළු ඇස කන නාසය දිව ශරීරයේ පංචේන්ද්‍රයන් ගෝචර වන සියලුම සංවේදිතාවයන් එක පැත්තකට දාලා මේ එකක් අරඹය ගමන් කරනවා අපි. ඒ වගේමයි රූපවාහිනිය. ওই විදිහට විවිධ දේවල් ගැන මතක් කරන්න අපි එක දෙයක් ගැන ඒ විදිහට ඇහෙන් වෙන්න පුළුවන්, ඇහෙන් බලන දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් ඇසයි කනයි දෙකම එකට එකතු කරලා අපි බලන දෙයක්, අහන දෙයක්, අහන එකයි බලන එකයි දකින එකයි මේ සියල්ල එකට එකතු කරලා එක අරමුණ වල කී බාරක් දවසකට කොච්චර නම් වෙලාවක් මේ හැමෝම ඉන්නවද? ඊට පස්සේ අපි ධර්මය ගැන කතා කරනකොට කියනවා ඒත් එක අරමුණක තමයි ඉන්න ඕනේ. එහෙම තමයි අපි කියන්නේ. මොකද්ද මේ අරමුණු දෙකේ වෙනස? ධර්මයට බැඳ වුණාම ඒක ධර්ම කරුණක් ඔස්සේ. දහම කියලා කියන්නේ ඇත්තටම මේ ස්වභාව ධර්මයේ තියෙන සත්‍ය ඇත්ත මේකයි. අන්න ඒ කරුණක් මුල් කරගෙන අපි අපේ අවබෝධය වඩවන්න දරන උත්සාහය. හැබැයි අපි අන්නේ උත්සාහයට කොච්චරනම් වෙහෙස වෙනවද? ඒ කාර්ය නියැලෙන්නේ එක අරමුණක පිහිටව ගන්න කොච්චර අපහසුද අපිට. හැබැයි ඒ කොච්චර අපහසුකම් තිබ්බත් ඒක විනාඩි 5ක විනාඩි 10ක නැත්තම් තප්පර ගානක මේ අවබෝධයේ පිණිස ධර්මයේ එක අරමුණක් අපි යෝජනා කරගෙන ඉන්න උත්සාහ කරනකොට ඒකේ අපහසුව 100ක් 1000ක් දක්වා ප්‍රතිශතය වර්ධනය වෙනවා. 100,000ක් විතර ප්‍රතිශතය වර්ධනය වෙනවා. හැබැයි අපි උලක පිලක ඉඳගෙන හරි මම අර කලින් කියපු දේවල් වල අරමුණ ඒ පිහිටුව ගත්තාම ඉන්න පුළුවන්. පැයක් දෙකක් නෙමේ දවසක් ඉන්නත් පුළුවන් අය ඉන්නවා. මෙතන මෙන්න මේ කියන කාරණාවත් එක්ක අපිට බද්ධ වෙලා තියෙනවා අපේ හිස හිසත් එක්ක බැඳුන. ඒ කියන්නේ හිස ඇතුලේ තමයි මොළේ තියෙන්නේ. මේ මොළෙත් එක්ක තමයි අපේ සිතුවිලි නැත්තම් සංකල්ප කියන දේවල් ගොඩ නැගිලා තියෙන්නේ. මේ කියන කාරණාව අර ධර්මයේ කරුණටත් ඒ වගේම අපේ අර අපි වැඩි කැමැත්තක් දක්වන තාක්ෂණික හෝ ඒවා සමාජ මාධ්‍ය හෝ ඒවා ඒ උපකරණයක් එක්කත් අපි නැත්තම් පොතක් පතක් නැත්නම් අධ්‍යාපනය වෙන්න පුළුවන්. මේ එකක් එක්කත් අපිට බැඳෙන්න පුළුවන්. දැන් ඔන්න මම ඔළුවේ කැක්කුම හැදෙනවා මෙන්න මෙහෙම අයට. ජංගම දුරකථනයේ දිහා බලාගෙන ඉන්නවා ගොඩක් වෙලා. බලාගෙන ඉන්නකම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකේ තියෙන ඔක්කොම දිහා බලනවා, messages බලනවා, YouTube එකේ තියෙන ඒවා බලන ඔක්කොම බලලා දැන් ඇති කියලා හිතෙනවා. ඇති කියලා හිතලා මේක අයින් කරපු ගමන් අපේ ඔළුවේ කක්කමක් එනවා කියලා කියනවා. මෙතනත් ඇති එහෙම දැනුණු අය පොතක් බලනවා. හරිම ආසාවෙන් කතාව බලනවා. පත්තරේ බලනවා. හරිම ආසාවෙන් බලනවා. ෂා බලලා දැන් ඉවරයි කියලා කියපු ගමන්ම ඔළුවේ කක්කමක් එනවා. ඒ වගේම වැඩ කරනවා. දැන් හරිම කාර්ය බහුලයි. රාජකාරී ස්ථානයේ කරගෙන වැඩ ඔක්කොම කරගෙන යනවා. ඉවරුණාම කියනවා ඔළුවේ කැක්කමයි කියලා. අර වැඩ කරද්දිවත්, දුරකථනේ බලද්දිවත්, පොත පත්‍රේ බලද්දිවත්, රූපවාහිනිය බලද්දිවත්, වැඩසටහනක් හොඳට තියෙද්දි ඒ අතරේදී ඔළුවේ කැක්කමක් ආවේ නැහැ. ඇවිල්ලා තියෙන ගමන් දැන් ඔළුවේ කැක්කම තියෙද්දි මං ගන්න ඕනේ දුරකථනේ කියලා අරගෙන බලන්නේ. එතකොටත් ඔළුවේ කැක්කම නැතිනවා. ඒක හරි පුදුම වැඩක්. සමහරුන්ට මේ පාසල් ළමයින්ට තියෙන එකක් මම කියනවා. පොතක් ගත්තාම ඔළුවේ කැක්කුම එනවා. පෑන පොත අරගෙන ලියන්න පටන් ගත්ත ගමන්ම ඔළුව රිදෙනවා. ඒක අතහැරිය ගමන්ම හොඳ වෙනවා. එහෙම එකකුත් තියෙනවා. මම ඒකින්ද පොඩි ළමයි ගැන කතා කරන්න එක වෙනම මාතෘකාවක් යටතේ යන්නේ. මම දැන් වැඩි හිටියයිට කතා කරන්නේ අපි භාවනාව ගැන එක අරමුණක් ගැන කතා කරන නිසා. කොහොමද මේ වෙන්නේ? බොහොම සරල දෙයක්. අපේ මේ මොළය හැම වෙලාවෙම අපි ගාව තියෙන අපේ තියෙන බැඳීම් කියන දේවල්. බැඳීම් කියලා කිව්වහම මම තාත්තනම් ගෙදර දරුවෝ, බිරිඳ, අම්මා, ඒ වගේම ගෙදර වත්ත, ඉඩකඩම්, කුඹුරු, පන්සලේ දානේ, හාමුදුරුවෝ, නෑදෑයෝ, හිතවත්තු මේ ඔක්කොම බැඳීම්. ලොකුම බැඳීම මුදල්. අපිට මේ ඔක්කොම මෙහෙවන්න කාසි. මේ ඔක්කොමත් එක්ක අපි බැඳිලා තියෙන්නේ. ඊගාවට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තණ්හාව මේවත් එක්කත් අපි අඩු වැඩි වශයෙන් බැඳිලා තිනවා. සමහර ලාවට අපි දන්නේ නැති වුණාට. මම හිතන්නේ මම ගොඩක් හොඳයි කියලා. ඒ වුණාට ඒක අපි දන්නේ නැතුව අපේ හොඳ නරක තව කෙනෙකුට තීරණය කරන්න පුළුවන් විදිහට අපි සමහර දුර්ගුණත් එක්ක බැඳිලා තියෙනවා. මෙන්න මේ බැඳීම් සියල්ලම එකතු කරලා ගත්තොත් අපේ මොළය හැම වෙලාවෙම මේ බැඳීම් යාවත් කාලීන කරනවා. මොකක්ද ඒකට කියන්නේ ඉංග්‍රීසි වචනේ? යාවත් කාලීන කිව්වහම තේරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අප්ඩේට් කිව්වොත් තේරෙනවා. අපේ මොළය හැම වෙලාවෙම අපේ මේ බැඳීම් සියල්ලම අප්ඩේට් කරනවා නැත්නම් යාවත් කාලීන කරනවා සිංහලෙන් කිව්වොත්. ඒක හැම වෙලාවෙම අලුත් කරනව නැති වෙන්න දෙන්නේ නැහැ. මොලේ ඒක සුවිශේෂී කාර්යයක්, ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඔන්න අපි හැම වෙලාවෙම මේ මොලේ එක එක දිශාවන් දිශානතින් තෝරගෙන එක එක පුද්ගලයෝ ස්වාමින් වහන්සේ දැක්කහම අපි ගෞරව කරන්න ඕනේ කොහොමද, කතා කරන්න ඕනේ කොහොමද, ඒක වෙනස්. මොලේ ඒක යාවත් කාලින කරනවා. හැම වෙලාවෙම ඒක කියලා දෙන්න, ඒක අලුත් කරමින් ඉන්නවා. මොකද නැත්තම් අපිට දවසක ආමුදුරු හම්බුනහම මොකද්ද දැන්නේ කරන්න තියෙන්නේ කියලා මොලේ අපිට පණිවිඩය දෙන්නේ නැහැ. ඒකේ වෙන්න දෙන්නේ නැහැ. පොලිසියෙන් අපි ඉදිරියෙන් ඉන්නේදී පාරේ යන විරියදුරු මහත්තයෙක් යාවත් කාලින කරනවා මොලේ හැම වෙලාවෙම මේ ඉරි තියෙන්නේ, කහයිරි තියෙන්නේ, කෙනෙක් පණිනවා. නීතිය මේකයි. අපි දන්න දේ, අපි උගත් දේ හැබැයි. අපි නොදන්න දේ නෙමේ යාවත් කාලින කරන්නේ. අපි කලින් දැනගෙන ඉන්න දේ නැවත නැවත අලුත් කරමින් ඉන්නවා. මෙන්න මෙහෙම හැම මොහොතකම නින්දෙදී මේ කටයුත්තක් සිද්ධ වෙනවා. පුංචි කටයුත්තක්. ඒහා සම්බන්ධ මේ ආවත් කාලේ කරපු විහාරි පිළිවෙලට තැම්පත් කරනවා නින්දෙදී. ඇහැරලා ඉන්න හැම වෙලාවකදීම අවදිමින් ඉන්න හැම වෙලාවකදීම මේ යාවත් කාලේ ඉන්න කිරීම මොලේ විසින් සිද්ධ කරන අපි හිතන එක කාරණාවක් ගැන නෙමෙයි. එක වෙලාවේ හැම දෙම සිද්ධ කරනවා අපිත් එක බැඳීම් තියෙන. හැම කාර්යයක්ම හැම බැඳීමක්. ඒක ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැත්තම් එහා ගෙදර කෙනාගේ තොරතුරු අරගෙන වාහනයක් ගත්තා ඒක ගැන කොහොමද? ওই වගේ හැම දෙම අපි මොනවද හොයලා බැලුවේ ඒවා යාවත් කාලේ ඉන්න වෙනවා. ගත්ත ජංගම දුරකථනයේ ගියා Facebook එකට නැත්තම් YouTube එකට ගිය ගමම අර ඔක්කොම නවත්තනවා යාවත් කාලීන කරන්නේ. මොකද මම දැඩි කැමැත්තකින් තමයි මේ දුරකථනය අතට අරගෙන මම කියන කෙනා මේ පුද්ගලයාගේ චරිතය පුදුම බැඳීමක් මේකට. අන්නේ බැඳීම තද බලවත් උණු නිසා මොලේට බෑර අනිත් ඒවට විශේෂ වරප්‍රසාද නැත්නම් විශේෂ වෙලාවක් දෙන්න අපි කියන්නේ මේ මොලේ හැම වෙලාවෙම කටයුතු කරන්නේ සමානුපාතව කටයුතු කරන්න තමයි බැඳිලා ඉන්නේ. සමානුපාතව කියලා කියන්නේ හැම කාරණාවකටම පොදුවේ එක සමානවම කටයුතු කරන්නයි බැඳිලා ඉන්නේ. හැබැයි මම මගේ මොලේට බල කරනවා නෑ මගේ ඇස් දෙක මෙතනමයි තියෙන්න ඕනි කියලා මම ඔන්න දැන් දුරකතනේ. නැත්තම් රූපවාහිනී, නැත්තම් පොතක පතක දැන් එක අරමුණක ඉන්නවා අපි. අනිත් දේවල් වලට මොලේ අපි ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ නෙමෙයි මොලේට ඉඩක් නැහැ. ඒකට ඒ තරම් මම මේකේ ගිලිලා. ඔය විදිහට අපි මෙන්න මේ ගිලිලා ඉන්න අවස්ථාව මටම ඇති වෙන වෙලාවක් එනවා. නැත්තම් බැටරි හරි බහිනවා ෆෝන් එකේ. ඔය වගේ වෙලාවට නැත්තම් රූපවාහිනිය අර වැඩසටහන ඉවර වෙනවා. පොත ඉවර වෙනවා කියලා. ඉවර වුණු ගමම්ම අර මගේ එක එල්ලේ තිබුණු අරමුණ මම නැති කර ගන්නවා. දැන් ඒක සම්පූර්ණයි. දැන් නම් මම සැටිස්ෆයිස්. මම තෘප්තිමත් ඒකෙන්. මගේ තෘප්තිමත් භාවයේ සම්පූර්ණයි කියලා දැනගත්ත ගමම මොලේට අග්ගාලා බලනවා. අර අතහැරපු දේවල් ටික තියෙන්නේ අපේ යාවත් කාලින කරන්න. හරි ඉක්මනට මේ වැඩේ කරන්න බලනවා. මේ වැඩේ කරනකොට මේ මොලේ මේක යන්ත්‍රයක් නේ. මේක රත් වෙන්න පටන් ගන්නවා. ඇයි? බර වැඩි. දැන් අර අතහැරලා තිබුණු වෙලාව පැයක් විතර වුණොත් එහෙම අර පැයක් අතහැරුණු පැයෙම වැඩ මේ විනාඩියෙන් තප්පර ගානින් කරලා කරන්න උත්සාහ කරනවා. ඒ කරනකොට ඒ කරන උත්සාහ කරන විතරක් නෙමෙයි. ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන වේගෙ වැඩි වෙන්න අපේ මොලේ අපේ මේ හිස රත් වෙන්න පටන් ගන්නවා. ඒකට ලේ ගමන ගොඩක් ඕන වෙනවා මොලේට ඒ කටයුතු ඔක්කොම කරන්න. අර සමානුපාතිකව වැඩ කරන්න පටන් ගන්නවනේ හැම අංශයක්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට අපි දන්නේම නැතු ඔළුවට අත මෙහෙම තිබ්බු ගාම දන්නේම නැතු ඔළුවට අත තියලා ටිකක් අපි සහයෝගයක් දෙන එක තමයි කරන්නේ. මොකද ඔළුව හොඳටම රිදෙන්න පටන් ගන්න එකට තමයි ඔළුවේ කැක්කම කියලා කියන්නේ අපි. ඔළුවේ කැක්කම හැදෙන එක විදිහක් ඔය. එක විදිහක් නෙමේ වැඩිපුරම හැදෙන විදිහ ඔය. තව වෙන විදිහ තියෙනවා විස බීජයක් අපේ ශරීරයේ පහළ ඉඳලා ඉහළට එනකොට ඒ ඉහළට ඇවිල්ලා හිසට නැත්තම් මොලේ අත්පත් කරගත්තොත් මේ විස බීජය එතකොට තමයි අපි උණ කියලා කියන්නේ. එතකොට අපිට උණ හැදෙනවා. ඒ විස බීජ මේ කොටස හැම වෙලාවෙම අලුත් විස බීජ නිර්මාණය කරන ගමන් ඉන්නේ ශරීරයේ අභ්‍යන්තරේ. මේවා ඉහළට හැමින් එනකොට ඇවිල්ලා මොලේ අත්පත් කරගත්තොත් මොලේට ඇතුල් වුණොත් ඔන්න අපිට උණ. හැබැයි ඒ එනකම් මේ මගින් දැන් එන්න හදනකොට මේක එන්න දෙන්නේ නැතුව අපේ මොලේ විසින් උත්සාහ කරන එක පහළට යවලා බහිස්රාවි මගින් ඉවත් කරන්න ඕනේ කියලා මොලේ දන්නවා දැන් ආවොත් මම වැටෙනවා කියලා. අන්න ඒකට දරන උත්සාහයත් ඔළුව කැක්කම. ඒ නිසා විස බීජයක් ඉහළට එන්න හදන එකයි මේ අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන විස බීජයයි කියන කාරණා දෙකම එකයි මොලේට ලොකු වදයක් දෙනවා. ඒ නිසා ඔන්න දැන් ඔළුව කැක්කම අපිට එක අරමුණකට අපි යොමු වෙනකොට ඒ අපේ හිස මොළයේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන වෙනස නැත්තම් අනිත් අර මම කියපු සමානුපාතික ක්‍රියාවලින් අතහැරීම එක කොටසකට එක අංශයකට විතරක් යොමු කිරීම පහුවෙලා ඒ වැඩ ඔක්කොම එකට කරන්න හදන කොටයි මෙන්න මේ කියන කාරණාවත් එක්ක එකට සම්බන්ධ කරලා බලන්න ඔබේ රාජකාරිය. ඔබේ රාජකාරිය ඔබ මොනවා හරි එක කාරණාවකටම යොමු වෙලා ඉන්නවා. එතකොට තව ගොඩක් ෆයිල්ස් එනවා විවිධ හේතු මත. ඒවා ඔක්කොම මගේ මස්සනින් එහෙම නැත්නම් මම බලන්න ඕනේ ඒවා. ඒ ෆයිල් ටික ඔක්කොම එකක් විතරක් බලලා අනිත් පැත්ත හැරෙනකොට අනිත් ඔක්කොම ටික පිරලා තියෙද්දි ඒක කරන්නත් වෙන්නේ මමම නම් ඒක කරන්න දාන උත්සාහයේදී කොච්චර ශක්තියක් වැය වෙනවද කේන්තියක් එනවද ඔය වගේ බලන්න උත්සාහ කරලා ඔය හා සමානමයි ඔබේ ඔය ඔලු කට්ට ඇතුලේ තියෙන මොලේටත් ඔකම තමයි වෙන්නේ. ඒ නිසා ඒක අපි දැනගෙන ඉමු. අන්න ඒක දැනගෙන දැන් භාවනාව ගැන හිතන්න. භාවනාව කියලා කියන්නේ එක දෙයකට අපි යොමු කරන එක කාරණාවකට එක සිතුවිල්ලකට අපි ගොනු වෙනවා. ඒක තියෙන්නේ හැබැයි ධර්මයත් එක්ක බද්ධ වෙලා. බොහෝ අය භාවනා කියන මේ වචනෙත් එක්ක බද්ධ කරගෙන තව තව ගමන් යන්න සූදානම් වෙච්ච අය ඉන්නවා. ධර්මයට පරිබාහිර දේවල් එක්කත් මේ භාවනාව බද්ධ කරගෙන ඉන්නවා. කොහොම වුණත් මතක තියාගන්න හරි විදියට නිවැරදි විදියට අපි මේ මොලේ ගැන හරියට ඔන්න ඔය ක්‍රියාවලිය ගැන අපි හරියට දන්නේ නැතුව ඔකට අත ගැහුවාම අන්තිමට වෙන්නේ ඔළුව කැක්කමක් හැදෙන එක. ඒ නිසා දැන් ඔළුව කැක්කම අපි තිබ්බ පැත්තකින් දැන් දන්නවා අපි ඔළුව කැක්කම හැදෙන විදිය. හැබැයි මම ඒකට විසඳුම කිව්වේ නෑ තාම. ඊළඟට මම යනවා තවත් කාරණාවක් ගැන කියන්න. අපිට විවිධ හැඟීම් පහළ වෙනවා. බය කියලා කියන්නේ ඒක හැඟීමක්, තත්වයක්, සිතුවිල්ලක. ඒ වගේම කෝපය, වෛරය, ඒ වගේම තණ්හාව, එතකොට අපිට ඊර්ෂ්‍යාව, අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රී මේ හැම එකම ගත්තාම මේවත් අපේ එක සිතුවිලි නැත්නම් අපේ හැඟීම් උපදින එක විවිධ තත්ත්වයන්. මේවා අපිට හසුරුවා ගන්න ක්‍රම තියෙනවා. කේන්ති ගියාම කොහොමද අපිව හසුරුවා ගන්නෙ? අතට අහුණු දේ මෙහෙම පොළවේ ගහුවාම ඒක ඉවර වෙනවා. නැත්තම් ළඟ ඉන්න එකට ගහනවා. නැත්තම් බනිනවා අතපය දිගට. එතකොට කේන්තිය ඉවර වෙනවා. අනුකම්පාව දැන් අනුකම්පාව හිතලා තියෙනවා. ඒක කොහොමද අපි ඉවර කරගන්නේ මතු වුණාට පස්සේ? අර කේන්තිය නම් අර විදිහට. අනුකම්පාව කාටද දැක්කේ අනුකම්පාව අපි? අම්මටද? වයසක කෙනෙකුටද? එහෙම නැත්නම් රෝගියෙකුටද? නැත්නම් දරුවෙකුටද? අසරණයෙකුටද? ඉතින් ඒකත් අපිට අවසන් කරගන්න පුළුවන් හේතුවට අපි අනුකම්පාව ඇති වුණ හේතුවක් තියෙනවා. ඒ හේතුව සම්පූර්ණ කරනවා. කණ්ඩ නැති කෙනෙක් දැක්කා අපිට තියෙන අනුකම්පාවක් අසරණ කෙනා අපි කැම දෙනවා. ඒක අපි සම්පූර්ණ කරනවා. අර කේන්තිය වගේම තමයි. කේන්තියේදීත් අපි ළඟ ඉන්න කෙනෙකුට අපිත් එක්ක කේන්ති ගත්ත කෙනාට අත දිගහැරලා ගහලා රිද්දවලා තියෙන දේ අතහැරලා පොළවේ ගහලා අයින් කරලා දැම්මා. කේන්ති ඉවර වුණා එතකොට. ඊට පස්සේ මතක් වෙනකොට අන්න බය එනවා. ඊට පස්සේ එන්නේ මේක. මොකද ආයේ ආපස්සට එනවනේ අර කේන්තියෙන් ගියපු දේවල් ටික, ඉවර කරපු දේවල් ටික. මම අර කිව්ව කරුණාව, මෛත්‍රිය, දයාව මේ හැම එකකටම තියෙනවා අපිට ඒක අවසන් කරගන්න ක්‍රමයක්. මොලේ හැම වෙලාවෙම මේක එල්බගෙන ඉන්න කැමති නැහැ. අනුකම්පාවෙන් හිටියොත් එහෙම දවසක අනුකම්පාව කියන එක අපෙන් ඈත් වෙන්නේ ජීවිතේ කවදාවත් තව කෙනෙකුටවත් කිසිම කෙනෙකුට අත්‍යවශ්‍ය අසරණ කෙනෙකුටවත් අනුකම්පා කරන්නේ නැති විදියට දිගටම තියාගෙන හිටියොත් ඒකට හේතුව අපි ගාව ඒ අනුකම්පාවත් එක්ක මොලේ මං කියවනේ ඉස්සෙල්ලා මොලේ එක එක අපිට සිතුවිලි පහළ වුණාම පහළ කරගත්තා අපි දන්න දේ අනුව තමයි තීරණ දෙන්නේ අපිට මොලේ. අපි උගත් දේ අනුව අපේ අත්දැකීම උගත් බව මේක අනුව තමයි අපිට තීරණ දෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට අපි අනුකම්පාව කියන කාරණාව යටතේ විවාහ වෙන අය ඉන්නවා. අනුකම්පාව කියන කාරණාව යටතේ විවාහ වෙන අය ඉන්නව නැවත වාරයක් කියනවා. අනුකම්පා කරලා කසාද බඳිනවා. දවසක අනුකම්පා කරන්න හේතු වුණු ලක්ෂණය ඒ කසාදේ කරගෙන යනකොට ඉදිරියට අර ලක්ෂණේ ඉවර වෙනවා. එයාට ආය අනුකම්පා කරන්න හේතුවක් නැහැ. එදාට ඉවර වෙන තව කාරණාවක්. ඒ තමයි කසාදෙත් ඉවර වෙනවා එතකොට. එතකොට අනුකම්පාව කියන එක හැංගීමක්. ඒක මුල් කරගෙන අපි මොනවා හරි ක්‍රියාවක් බැඳීමක් මොනවා හරි දෙයක් හදාගත්තොත් අනුකම්පාවට බද්ධ වෙච්ච කාරණාව ඒ පුද්ගලයාගෙන් ගිලිලා ගිය දවසට අපිට ගිලිලා යන්නේ පුද්ගලයා එක්ක බැඳුණු අනිත් එකත් යනවා. ඒක ආදරය වෙන්න පුළුවන්, විවාහය වෙන්න පුළුවන්, මොනවා හරි බැඳීමක් වෙන්න. ඒ නිසා මේ කියන කාරණාව දැන් මම කියලා දෙන්න හදන්නේ ඔය අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රී වගේ දේවල් වලින් ගොඩක් වෙලාවට වරදිනවා අඩුයි. හැබැයි වැරදුණු අය කියන මං ආයේ කවදාවත් තව කෙනෙකුට නම් උදව් කරන්නේ නැහැ කියලා. ඒ වැරදුනා කියලා තමුන් හිතන විදිය, මොලේ දන්න විදිය වැරදුනා කියලා. ඒ තමුන් උගත් ප්‍රමාණය අනුව මොලේ තීරණය කරන විදිය. හැබැයි මං දැන් කියනවා කේන්තිය, ඒ වගේම වෛරය කියලා කියන්නේ කේන්තියයි වෛරය අතර වෙනසක් තියෙන එක අපිට තියාගෙන ඉන්න පුළුවන්. මේ හොඳට ඉන්නවා ඒ හිටියට අවස්ථාවක් ආවොත් ඒ පනිෂ්මන්ට් එක දෙන්න අපි ගාව ඇතුලේ අපි ගබඩා කරගෙන තියෙනවා ආයුධ ටික. හැබැයි ඉන්නේ හොඳට. ඒක වෛරයක්. එතකොට ඇඟේ ඇතුලේ තියෙන. සමහර වෙලාවට හොඳක් ඇත්තෙම නැහැ. කොහොමටවත් වැටෙන් පයින්න දෙන්නේ නැහැ. මෙහාට આવත් ගන්නවා. අපි වෛරයක හැම එකක්. නපුරුකම කියන්නේ වෙන එකක්. නපුරුකම කියලා කියන්නේ මේ අපි කවුරුත් දන්නවා නපුරු අය හැම පවුලකම එක්කෙනෙක් ඉන්නවා. හොඳට හොයලා බලන්න එයා නේද හොඳම කෙනා පවුලට ඉන්න. ඒ නපුරුකම වැඩි කෙනා නපුරුයි කියලා කියන අපි ඒ වචනෙත් එක්ක බලන්න. අම්මා නපුරු නම් හැබැයි ඒ දරුවන්ට ආදරේම අම්මා. ඒ ගෙදර දරුවෙක් ඉන්නවනම් නපුරුයි. හැබැයි තාත්තට අම්මට මොනවා හරි දුකක් කනගාටුවක් වෙනකොට එයා තමයි ඉස්සරහට එන්නේ. අනිත් ඒ පස්සෙන් ඉන්නේ. නපුරුයි හැබැයි. නපුරුකමත් එක්ක බැඳෙන වෙන තව කාරණාවක් තියෙනවා. කේන්තියත් එක්කත් බැඳෙන තව කාරණා ගොඩක් තියෙනවා. මම කතා කරනවා නිකන් බය ගැන. අපි බයත් එක්කත් බැඳෙන කාරණා තියෙනවා. එක පාටම අපිට බයක් ඇති වුණු ගමන්ම ඒ විවිධ ක්‍රියාවන් ටිකක් තමයි සිද්ධ වෙන්නේ. සමහරුන්ට දාඩිය දානවා. සමහරුන්ට ඉඳගෙන හිටියොත් හිට වෙනවා. හිටගෙන හිටියොත් දුවන්න වෙනවා. බය කියන කාරණා ඔය වගේ විවිධ ක්‍රියාකාරකම් අපි තුලින් සිද්ධ වෙනවා බයක් වුණාම. නැත්තම් කෑ ගන්නවා, හෝ කියන නැත හැංගෙනවා. හිටගෙන හිටියොත් ඉඳ වෙනවා සමහර වෙලාවට. කකුල් දෙක පන්නේ නැති වෙනවා. බයිස්රාවිය පිට වෙනවා. ඔය වගේ බොහෝ දේවල් වෙනවා. කේන්තිය කියන කාරණාවෙදී ඔය කියන දේවල්ම වෙන්න පුළුවන්. අපි ඒ කේන්තියත් එක්ක බයත් එක්ක නපුරුකම, ඒ වගේම සමහර වෙලාවට අපේ මරණයකින් කෙලවර වෙන්න තියෙන සමහර හැඟීම් තියෙනවා අපි ගාව. මේවත් එක්ක අපි බද්ධ වෙලා ඉස්සරහට යනකොට කොහොමද අපේ මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියන එක තමයි මම කියලා දෙන්නේ දැන්. අපේ මේ හැම හැඟීමක්ම, හැම සිතුවිල්ලක්ම මොළය විසින් හඳුනා ගන්නවා. ඒක ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තණ්හාව, බය, ආදරේ, කරුණාව, දයාව, කාමය, මේ ඕනම එකක් මොලේටක් ගාලා හඳුනා ගන්නවා. මේ දැන් ඇවිල්ලා තියෙන්නේ කාමයට එක්ක බද්ධ වෙච්ච සිතුවිල්ල. මේ දැන් ඇවිල්ලා තියෙන්නේ බය එක්ක. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කේන්තිය. ඒකත් එක්ක තමයි මේ සිතුවිල්ල පහළ වෙලා තියෙන්නේ කියලා. සිතුවිල්ල තමයි ඉස්සලාම අපිට බය වුණු ගමම්ම පහළ වෙන එක සිතුවිල්ලක් එන්නේ. කේන්තිය ආපු ගමම්ම සිතුවිල්ලක් එන්නේ අපේ. සිතුවිල්ලක් මතුවෙන්නේ අපේ හිතට. මෙන්න මේ සිතුවිල්ල තමයි මොලේ හඳුනාගන්නේ. මොලේට ඉක්මනින්ම හඳුනා ගන්නවා මේ සිතුවිල්ල අයිති මොන හැඟීමටද කියලා. ඒක හඳුනාගන්නේ මොලේ කලින් ලැබපු අධ්‍යාපනයට අනුව, මම ලබාගෙන තියෙන අධ්‍යාපනයට අනුව. බය කියන එක දන්නේ නැති ළමයි ඉන්නවනේ. එයාලා බය කරන්න බෑනේ. එයාලගේ ඒ දරුවන්ගේ මොලේට බය කියන එක ගැන තාම අධ්‍යාපනයක් ලැබිලා නැහැ. සමහර දරුවන්ට බැන්නට hina වෙනවා. බයින්නේ තරහා ගිහිල්ලා කියලා ඒක මොලේ තාම ඉගෙන උගන්නලා නැහැ ළමයින්ට. ඒ ළමයින්ගේ මොලේ තාම ඉගෙනගෙන නැති හින්දා මොලේ හොයලා බලපුවහම මොකද්ද දන්නේ නැහැ ක්‍රියාවලියදී hinaවක් දාමු කියලා hinaවක් එවනවා. ඒ වගේ මතක තියාගන්න අපේ මේ සිතුවිල්ලක් හැම සිතුවිල්ලක්ම පහළ වෙනකොට ඒ සිතුවිල්ල මොලේ විසින් හඳුනා ගන්නවා මොන හැඟීමක් එක්කද බද්ධ වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒක අපි උගත් පෙර උගත් තත්ත්වය අනුව. අන්න ඒ විදිහට හඳුනාගෙන මොළය තමුන්ගේ ක්‍රියාවලිය, ඒ කියන්නේ ඊළඟ පියවර මෙන්න මේකයි කියලා අපිටම දෙනවා. අපේ මේ ශරීරයට අභ්‍යන්තරයේ තියෙන ඉන්ද්‍රියන් වලට දෙනවා. අන්න එහෙම දෙනකොට අපිට එකපාරටම කේන්ති යනවා. නැත්තම් බයක් ඇති වෙනවා. ඒ වෙනකොට ඒකත් එක්ක බද්ධ වුණු සිතුවිල්ල මොලේ හඳුනාගෙන මොලේ එක ක්ෂණයකින්ම කරන්නේ ග්‍රන්ථි වලට පණිවිඩයක් යවනවා හෝමෝන ස්‍රාවය කරවන්න. හෝමෝන ග්‍රන්ථි ඒ ග්‍රන්ථි වලට අදාළ හෝමෝන ස්‍රාවය කරනවා. මේවට අපි අපේ වෛද්‍ය ක්‍රමය අනුව කියනවා මේ හෝමෝන වලට පිලාධාර කියලා. පිලාධාර තමයි ස්‍රාවය කරවන්නේ ග්‍රන්ථි වලින්. මොකද ඒව තමයි අවශ්‍ය වෙන්නේ ඊළඟ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. මේ හෝමෝන නැත්තම් පිලාධාර. ඒ ග්‍රන්ථි වලට අදාළ පිලාධාර නැත්නම් හෝමෝන පිට කරන්න දැම්මම කියලා පණිවිඩේ මොලේ විසින් යවුවට පස්සේ ක්ෂණිකවම ඒ පිලාධාර නැත්නම් හෝමෝන ඒ ග්‍රන්ථි වලින් ඒ සුවිශේෂී හෝමෝන ටික මුදා හරිනවා. ඒක යන්නේ රුධිරයට. අපේ මේ රුධිර සංසරණ පද්ධතියට. රුධිරයට මේ හෝමෝන විවිධ වූ හෝමෝන එකවරම ආපුවාම රුධිරය අපිරිසිදුයි. මේ රුධිරය අපිරිසිදු වෙනකොට මේ ඔබ හිතන මේ අපි කියන මේ වෙලාව යන්නේ නෑ. මේ ෂණිකවම සිද්ධ වෙන දේවල් ටිකක් මම මේ දිගහැරලා වගේ කියන්නේ. එකපාරටම මේ හෝමෝන ශරීරයට ආපු ගමන්ම හෘද වස්තුව බලනවා මොනවා හරි අනිසි දෙයක් එන්නේ කියලා. මේ ශෛලය පවා හොඳට දැනුවත් වෙනවා. නොගැලපෙන දෙයක් ඇහිඳ ඉන්න තැනම ඉන්න ඕනේ කියලා හිතනවා. ආයි කොහෙටවත් වැඩ කරන්න යන්න ඕනේ නැහැ කියලා. එතකොට වෙන්නේ අපේ මේ ශරීරයේ මාංශ පේශික පාටම තද වෙනවා, හිර වෙනවා. ඒ හිරවීමත් එක්කම ඒ ෂණිකවම අපේ ආහාර ජීර්ණ පද්ධතියක් අක්‍රිය වෙනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රිය වීම ෂණිකවම සිද්ධ වෙනකොට ඒ මොහොතේදී මේ ශරීරයේ අභ්‍යන්තරේ මොනවාද අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා හිතලා මේ හෘද වස්තුව ඉක්මනින්ම රුධිරය ගමන් කරවන්න වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. අධික්‍රියාකාරී වෙනවා හෘද වස්තුව. හෘද වස්තුව අධික්‍රියාකාරී වෙනකොට දැන් ලේවල්ට අර පිලාධාර නැත්තම් විවිධ වූ හෝමෝන එකතු වෙලා තියෙන්නේ. මේවා ඔක්කොම ඇඟ දිගේ දුවනවා. එහෙම දුවනකොට අපි ඇත්තටම කිව්වොත් අපේ ලේ ධාතුව අපිරිසිදුයි. මේ වෙලාවේදී අපිරිසිදු රුධිරය තමයි මේ ලේ හෘද වස්තුව විසින් විශේෂයෙන් වැඩි අධික්‍රියාකාරීත්වයකින් මේ ඇඟ පුරාම දුවවන්නේ. ඒ වෙලාවට තව එකක් සිද්ධ කරනවා. හෘද වස්තුව උනන්දු වෙන්නේ නැහැ රුධිරය පිරිසිදු කරන්න. ඇයි ඒ පිරිසිදු කර ඉන්න ගියොත් එහෙනම් මේ මිනිහට මොකද්ද වෙලා තියෙන්නේ? ඒකට වෙලාව නැහැ වැඩ කරගන්න කියලා හිතලා තමයි හෘද වස්තුව මේ ඉක්මනින් මේ කටයුත්ත කරන්නේ. එහෙම වෙනකොට ඔන්න දැන් මම කේන්ති ගියේ කෙනාට තමයි ඔක උනේ. කේන්තිය කියන එක හිතට ගත්තා නැත්නම් බය කියන එක ආවා. මොලේ තීරණය කළා ග්‍රන්ථි වලට අදාළ පිලාධාර නැත්නම් හෝමෝන නිකුත් කරන්න. ඒ ක්ෂණයකින්ම රුධිරය අපිරිසිදු වුණා, මාංශ පේශී තද වුණා, ආහාර ජීර්ණ පද්ධතිය හිර වුණා. අක්‍රිය වුණා. මේ විදිහට අක්‍රිය වෙලා තියෙන වෙලාවේදී රුධිරේ මුළු ඇඟ පුරාම දුවවන්න උත්සාහ කරනවා. තාම අපි කේන්තියත් එක්ක අපි කේන්තිය කියන හැඟීම ආව විතරයි මේ. කේන්තියට ඇවිල්ලා දැන් මේ දත් මිටි කණ්ඩවත් තාම පටන් අරන්නේ. අන්න එහෙම වෙලාවේදී මොලේට දැන් මේ මුළු ඇඟම හිර වෙලා තියෙද්දී ඒ හිර වෙලා තියෙන පේශි අක්‍රිය වෙලා තියෙන ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක කරවන්න මොනවා හරි ක්‍රියාවක් අවශ්‍යයි ශරීරය විසින් සිද්ධ කරන. එහෙම නොවුනොත් ඒ පුද්ගලයා එහෙමම හිර වෙච්ච සමහරලාට මැරිලා වැටෙන කෙනෙක් වෙනවා. මරණයටපත් වෙනවා. ඒක ශරීරයේ මේ මොළයත් එක්ක ගනුදෙනු කරන මේ මාංශ පේශි මේ ඔක්කොම එකතු වෙලා ක්‍රියාවක් මොනවා හරි කරපම් මේකට කියලා අපිටම අපේ හිතටම කියනවා. ගත්ත පොළවේ ගැහුවා මොකක් හරි එකක්. නැත්තම් අඩි හැප්පුවා. නැත්තම් ඇවිදිනවා එහාට මෙහාට. මේ ක්‍රියාකාරකම. ළඟ ඉන්න කෙනාට ගහනවා. එහෙම නැත්තම් බනිනවා. කේන්තින් දත් මිටි කනවා. නැත්තම් අපිම තියෙන දෙයකට අපේ අතින්ම ගහනවා. තද දෙයකට පොළවට අඩිය හප්පනවා. එහෙම නැත්තම් අතට අහුණු දෙයකින් තව කෙනෙකුට ඇනලා දානවා. මරණයක්. මේ මොනවා හරි දෙයක් අපි ක්‍රියාවක් විදිහට සිද්ධ කරනවා. මේ කේන්තිය නැත්තම් බය වෙන්න පුළුවන්. මේ අපේ ශරීරය නැත්තම් මේ ශරීරය අර ආපු සිතුවිල්ලත් එක්ක හිර කරලා දැම්මට පස්සේ ඒ හිර වෙච්ච එකෙන් මිදෙන්න නැත්තම් මේ මාංශ පේශි තද වෙලා තියෙන නැත්තම් ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රිය වෙලා තියෙන එක ආයෙ නැවත ක්‍රියාත්මක කරව ගන්න තමයි මේ මොළය නැත්තම් සිතුවිල්ල විසින් අපිට ක්‍රියාවක් කරවන්නේ. ඒක අපි හිතලා නෙමෙයි කරන්නේ. ඒක අපි හිතලා ගන්න ක්‍රියාවක් නෙමෙයි. අපි අධික කේන්තියක් එක්ක අතට අහුණු දෙයකින් ගහන එක අපිට හිතලා කරන්න පුළුවන් නම් අපි දන්නවා මේක වටිනවා, මේක දැන් ගහලා බෑ, එහෙනම් හිමින් බිම තියන්න ඕනේ කියලා. ඒ හිතන්න පුළුවන් කෙනාට එහෙම කරන්න පුළුවන්. ඒ වගේම අපිට හිතලා කරන්න පුළුවන් නම් ළඟ ඉන්න කෙනාට ගහන්නේ නැහැ, බනින්නේ නැහැ, දුවන්නේ නැහැ. ඒකට වෙන පියවරවල් තියෙනවා. හිතන්න පුළුවන්. මේක හිතන්න ඉස්සලා අර පේශි, හිර වෙච්ච පේශි ශරීරේ පුරා ගමන් කරන අපිරිසිදු ලේ ධාතුව, ඒ වගේම වේගවත්ව ක්‍රියාත්මක වෙන මේ වෙලාවේදී හෘද වස්තුව, අක්‍රීය වෙච්ච ආහාර ජීර්ණ පද්ධතිය නැවත ක්‍රියාත්මක කරව ගන්න ශරීරය විසින් ගන්න පියවරක් තමයි ඔබ කේන්තියකදී දුකකදීත් එහෙමයි. ඒ වගේම වෛරයකදී, ක්‍රෝධයකදී නැත්නම් බයකදී ඊළඟ පියවරක් විදිහට එන්නේ. ඒ නිසා තමයි අධික කෝපේ, ෂණික කේන්තිය, ෂණික කෝපය කියන එකට නීතියෙනුත් අපිට තියෙනවා පුංචි අවසරයක්. ඒක ගැන තව ආයෙ පස්සේ කල්පනා කරන්න අවස්ථාව දෙනවා. ෂණික කෝපේ නම් අපි දන්නේ නැහැ මේ වගේ දේවල් දැනගෙනද මේ ඔය නීති නිර්මාණය වුණේ කියන එක. නමුත් නීති නිර්මාණය කරේ මිනිස්සු. කොහොම වුණත් මේ මිනිස්සු නිර්මාණය කරපු නීතිය ඇතුලේ මේ මොලේ තමුන්ට අවශ්‍ය දේ ඒක ඇතුලට දාලා තියෙනවා වගේ කියලා හිතනවා. ඒ නිසා දැන් බොහොම සරලයි. කේන්ති ගියාට පස්සේ ඔබ මොකද කරන්නේ? බයක් වුණාට පස්සේ හැංගෙනවද, දුවනවද, මොකද කරන්නේ කියලා මේක හිතලා නෙමෙයි වෙන්නේ. ඉබේම සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියාව අදාළ නැහැ මේ ශරීරයට. හැබැයි ඒ ක්‍රියාව තුළින් මේ මසල්ස්, අපේ මස් පිඩු, ඒ වගේම අපේ ආහාර ජීර්ණ පද්ධති ඉහිල් භාවයටපත්, සරල භාවය සැහැල්ලු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ ගන්න පියවර තමයි ඔබේ ආධ්‍යාත්මය වටපිටාවට පෙන්වන්නේ. ඒ නිසා කේන්ද්‍රිය ආවේගය කියන්නේ මොකද්ද? එන වේගය. ආවේගය කියන එක බොහොම සරලව මම අර්ථ දැක්කොත් මේ එන වේගය. එන වේගෙටම අපිත් අත දෙකලා ගහනවා. අපිට එන වේගෙ, කේන්ති එන වේගයක් තියෙනවා. ඒ වේගෙටම බැනලා හරිනවා. ඒකට තමයි ආවේගය කියලා කියන්නේ. ආවේගයෙන් කටයුතු කරනකොට එතන පාලනයක් නැහැ. නැවතීමක් නැහැ. ආවේගය නැති කෙනාට එනවා කේන්තිය. හැබැයි යා එතන පාලනය කරලා දැනුම, අවබෝධය, ස්ථානේ මේ පිළිබඳ ඔක්කොම අවබෝධ කරගෙන පස්සේ බලාගමු කියලා ඉන්න පුළුවන්. එයා ආවේගයෙන් නෙමෙයි වැඩ කරන්නේ. එයා හොඳට සැලසුම් කරලා වැඩ කරන්නේ. සැලසුම් කරලා වැඩ කියලා කියන්නේ ඉතින් පහර දීමක් හරි මොනවා හරි ඒකට දඬුවමක් හරි මොනවා හරි සැලසුම් කරලා කරන්නේ. ආවේගය නැති කෙනා, මේ ආවේගයත් එක්ක වැඩ කරන කෙනයි හරි වෙනස්. මේ දෙන්නගේ ස්වરૂපයත් වෙනස්, රූපත් වෙනස්. මං අර කිව්වා අපිට කේන්ද්‍රිය ආපු ගමම්ම ශරීරය තුළ ඔය වගේ මහා සුවිශාල කාර්යයක් සිද්ධ වෙන එක මේ සරල නෑ. අති සුවිශාල කාර්යයක් සිද්ධ වෙලා හැබැයි ක්ෂණයකදී ඒකට පියවරෙකුත් ගන්නවා. ඒ ශරීරය නැවත සකස් කරගන්න. හිරවුණු, අක්‍රිය වුණු දේවල් නැවත ක්‍රියාත්මක කරගන්න. දැන් මම ආයේ නැවත කිව්වා ඒ ක්‍රියාත්මක කරව ගන්න ක්‍රියාවලිය නැත්තම් ක්‍රියාවලිය අපේ ශරීරයේ යම් ක්‍රියාවකට පෙළඹවීම කියන එක सिद्ध කරන්නෙත් අපේ සිතුවිලි නැත්තම් මොළය. අන්නේ පෙළඹවීම කියන එක අපිට දැනුවත්ව නම් පාලනය කරන්න පුළුවන් නම් එයාට හොඳ ආධ්‍යාත්මයක් තියෙනවා. ඒ යහපත් පැත්තට යොමු කරගන්න පුළුවන් නම් ඒකට අපි ඒ ආධ්‍යාත්මික ගුණයත් එක්ක බද්ධ වෙච්ච කෙනා අපිට ඈතීම පේනවා මෙයා බොහොම ඉවසිලිවන්ත කෙනෙක්. එහෙම නැත්නම් මෙයා බොහොම ධාර්මික කෙනෙක්. යහපත් කෙනෙක්. දුරදක්නා නුවණ තියෙන කෙනෙක්. දැනමුතුකම් තියෙන කෙනෙක්. මේ විදිහට අපි හඳුනනවා. ඇත්තට මේ දැනමුතුකම තියෙන්නේ මොලේ. අපි මේ පුද්ගලයාට නෙමෙයි මොලේ ඉදන්නේ ඒක. එයා කලින් උගද්දේ කලින් අත්දැකීම් ලැබපු දෙ. ඒ නිසා ඒ බය වෙනුවෙන් ඒ කේන්ති වෙනුවෙන් ඒ වෛරය වෙනුවෙන් ගත්තු ක්‍රියාමාර්ග නැති තරම්. හැබැයි මං තව පුංචි හැඳින්වීමක් කරන්නම්. කෙනෙක් උදව්වක් කරනකොට අපි ඒක පිළිගන්නවා. කන්න නැහැ කියලා කියනවා, බඩගිනි කියලා කියනවා. ඒ බඩගින්නට අපි උදව්වක් විදිහට කෙනෙක්ගෙන් දෙයක් ලැබෙනකොට අපි ඒක පිළිගන්නවා. ඒක අපි ආහාරයට අරගන්නවා බඩගින්නට නම්. අඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, යහපත පිණිස දෙන ඕනෑම දෙයක් අපි අරගෙන අපි ඒක පිළිගන්නවා. ඒහා සමානවම අපි කේන්තිය, වෛරය, එහෙම නැත්නම් අපිට එන මේ නුගුණ ඒකත් අපි පිළිගන්න අවශ්‍යද? අපි හොඳ දේත් අරගෙන නරක දේත් ඒ සමානවම ගන්නව නම් ඒ පුද්ගලයා සමාජයේ කවුද කියලා අපිට තීරණය කරන්න බැරි වෙනවා. ඒ වගේම මෙන්න මෙහෙමත් තියෙනවා, අසරණකම අපිට කන්න බොන්න නැහැ. ඒ නැති වෙනකොට තැනකට ගිහිල්ලා අපිට පුළුවන් තියෙන තැනකට ගිහිල්ලා ඉල්ලලා මට බඩගිනි කියලා ඉල්ලීමක් කරලා ආහාර දුන්නොත් අපිට ගන්න පුළුවන්. ඒකයි දැන් ඔන්න මට බඩගිනි, ආහාර තියෙන තැනකට ගියා, ඒ අයිති පුද්ගලයා ඉන්නවා, පොඩක් අහක බලගෙන ඉඳලා අරගෙනත් මට බඩ පුරව ගන්න පුළුවන්. ඒ දෙක දෙකේම බඩ පිරෙනවා, දුන්නහමත් බඩ පිරෙනවා. ඒක අපිට කෑවහම මගේ කුසගින්න නිවෙනවා, හැබැයි හොරෙන් අරගෙන කෑවහමත් මගේ කුසගින්න නිවෙනවා. ඒ කාරණා දෙකක් වෙන්නේ දුන්නු දේ අපි අරගත්තාම ඒකෙන් කුසගින්න නිවිලා අපි මෙතන නතර වෙනවා. අපිට පුළුවන් එතන නතර වෙන්න. අපිට හොරෙන් කාලත් අපිට අපේ බඩගින්න නිවා ගන්න පුළුවන්, අපිට මෙතන නතර වෙන්න බෑ. එතකොට අර එතනින්වත් බෑ. මොකද අහුවෙනවා මං නතර වෙනවා කියලා කියන්නේ මේ සංසාරේ නතර වෙන්න බැරුව අපි ඉස්සරහට යන්න වෙනවා. මොකද ඒක හොරගම කියන එකත් එක්ක බද්ධ වෙන නිසා. අනේ හා සමානවම තමයි මං කියන්නේ මේ දුක, වේදනාව, කනගාටුව, කේන්තිය, වෛරය, ක්‍රෝධය මේ වගේ ඒවා ගැන ගනුදෙනු කර මේවත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඔන්න ඔය කාරණාව අපි දැනගෙන. එහෙම නොදැන අපි නිතර ඔය ගනුදෙනුව මේ ශරීරයට ඕන විදිහට වෙන්න සිද්ධ වෙන්න ඉඩ දුන්නොත් එහෙම අපි දන්නේම නැතුව අපි ගාව මේ වයසට යන්න අපි ගාව ඉතුරු වෙන දේවල් ටිකක් තියෙනවා. කේන්තිය කියන එක එනවා, ඉක්මනට පිට කරන අය ඉන්නවා. දැකලා තියෙනවනේ දෙගලගේ ස්වභාවය. ඒක හෘද වස්තු එහෙම වැඩ කරන්නේ ඒක ඒ ගානට කේන්ති ගියොත් විතරයි. නැත්තම් එයා මේ සාමදාන වෙලා බොහොම ශාන්ත දාන්ත උණු ගාම හොස්පිටල් එකට ගෙනියන්න ඕනේ. හෘද වස්තුවට පුරුදු නෑ. ඒ උණුසුම මදි වුණාම දැන් උණුසුම නෑ, ටිකක් සීතලයි වගේ වැඩ නෑ. ඒ නිසා උප්පත්තියේ ස්වභාව තියෙනවා එක එක්කෙනාගේ. මෙන්න මේ වගේ ඇත්තටම අපි ගත්තොත් එහෙම ඔය වචනයක් තියෙනනේ පෘථග්ජන මිනිස්සු කියලා. එහෙමනේ මේ හැමෝම කියලා කියනවනේ. මං අම්මෙක් ගන්නම්කෝ. අම්මෙක් ටිකක් තරබාරුයි. එහෙට මෙහෙට දුවලා පැනලා වැඩ කරන්න බෑ වේගෙන්. එයාටත් අනේ දරුවෝ හින්දා කේන්ති යනවා. නැත්තම් වට පිටේ කෙනෙක් හින්දා කවුරු හරි කෙනෙක් හින්දා කේන්ති යනවා. ඒ කේන්ති ආවහම අර සිද්ධ වෙච්ච මං අර කියපු ක්‍රියාවලිය මේ ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා. එයාට හැබැයි ඒ කේන්ති ආපුවාම දුවල පැනලා බඩුව පොළේ ගහන්න බෑ. මොකද මුට්ටිය ගත්තාම ඒක ඕනේ කියලා දන්නවා. ඊගාවට උයන්න. ඒ හාල් එක පොළේ ගහන්න බෑ, ඒක ඕනේ. ඊගාවට අඩි පොළේ ගහන්න බෑ, ඇඟ රිදෙනවා. ඒ වගේ කරුණු කාරණා ගොඩක් හින්දා කේන්තිය පිට කරගන්න බෑ. ඒ ඉඳ ගන්නවා ඉන්න තැනම. ඉඳගෙන මුකුත්ම කරන්නේ නෑ. කියවනවා. බනිනවා, මුමුණනවා. ඔය වගේ මේ වැඩිහිටි අම්මල විතරක් නෙමෙයි තාත්තලත් ඔය වගේ tamunට දෙයක් කරගන්න බෑ. අර මොලේ විසින් ක්‍රියාත්මක වෙලා ඉන්නවා. දැන් ඒ වෙලාව ඔන්න ඔය කියන වෙලාවේදී පේශි තද වෙලා ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රිය වෙලා තියෙන්නේ කියන පුද්ගලයාගේ මුළු ශරීරය පුරාම ලේ ධාතුව අපිරිසුදු වෙලා මොකද අර පිලාදාර අර හෝමෝන ඔක්කොම කලව මේ ගමන් කරන නිසා. එහෙම වෙලා තියෙද්දිත් ශරීරයේ අර ඉහිල් කරගන්න පහසු කරගන්න ක්‍රියාවලියක් ඒගොල්ලොන්ගෙන් සිද්ධ වෙන්නේ නැතුව ඉඳගෙනම කල්පනා කරනවා. ඉඳගෙනම මුමුණනවා. ඇවිදින්නෙත් නැහැ. සමහරු කේන්ති ගියාම නිදා ගන්නවා ගිහිල්ලා. අහ බලන්නේවත් නැහැ පැත්තවත් බලන්නේ නැතුව ගිහිල්ලා නිදා ගන්නවා. මේ විදිහට ඉඳගෙන ඉන්නේදී අර අපිරිසිදු රුධිරය මේ ශරීරයේ පුරාම තියෙන අපිරිසිදු රුධිරය මේ හෘද වස්තුවට පුළුවන් තරම් දැන් කාලේ ගත වෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා පිරිසිදු කරන්න. අර දැන් කේන්ති ඉතින් මුමුණු ඉන්නේ හැමින් නිවෙනවනේ. ඔය නිවෙන වෙලාවේදී හෘද වස්තුව සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා මේවා වැඩ කරව ගන්න පටන් ගන්නවා. එතකොට ඔන්න පිරිසිදු වෙනවා. හැබැයි මෙතනින් ඉහළ තියෙන රුධිරය තමයි මේ පිරිසිදු වීමට ඉක්මනට භාජනය වෙන්නේ. මේ කකුල් වල තියෙන රුධිරයට එන්න අවස්ථාවක් නැහැ. මොකද ක්‍රියාකාරකමක් නැහැ නේ. ඇවිදින්නෙත් නැහැ, පහින්නෙත් නැහැ, දුවන්නෙත් නැහැ, ගහන්නෙත් නැහැ කාටවත්. මේවා ඉහිල්ුනේ නැහැ. ඒ නිසා මේ පේශි තාම තදයි. මේ පේශි ඇස්සේ රුධිරය, අපිරිසිදු රුධිරය, ලේ ධාතුව ගමන් කරවන්නේ නැහැ උඩට. ඉතින් ඕක නිතර වෙනවා. නිතර කේන්ති ගස්සනවා අපි අපේ අම්මව. නිතර අපි අපේ තාත්තව, වැඩිහිටියන්ව කේන්ති ගස්සන උසුළු විසුළු කරලා කේන්ති ගස්සලා අපි ඉතින් යනවා. ඒ අය ඉඳගෙන මේක කල්පනා කරනවා මොකද වෙන්නේ කියලා. කාලයක් යනකොට කකුල් දෙක ඇඟට වඩා කකුල් වල පහළ කළුම කළුයි. කොච්චරම කළු එක්කෙනෙක්ටත් කකුල් කළු වෙලා ඊට වඩා. හොඳට මතක් කරලා බලන්න. ඒකම ඕක දැඩිවම සිද්ධ වෙන අයට නහර ගැට ගැහිලා. නහර ගැට ගැහිලා නහරත් කළු වෙලා. එතකොට නහර ගැට ගැසීම කියන එක මතක තියාගන්න. වැඩිපුර පාලනය පීඩණය වෙන්න පුළුවන්, කේන්තිය වෙන්න පුළුවන්, දුක වේදනාව වෙන්න පුළුවන් පාලනය කරන අය. කල්පනා කර ඇඟ ඇතුළෙම විසඳ ගන්න උත්සාහ කරන අයට තමයි ඔන්න ඔය ශරීරයේ මේ පහළ කොටස ශරීරයේ ලේ ධාතුව අපිරිසිදු ලේ තැම්පත් වෙන්නේ. ඉතින් එහෙම වුණාම ඉක්මනටම වෙන්නේ ඔය වැඩිහිටියන්ට ඉස්සල්ලාම බැරි වෙන්නේ ඇවිදින්න තමයි. ඇවිදිනකොට නැගිටිනකොට අල්ලගෙන නැගිට්ටා ඉස්සල්ලාම ඇවිදිනු ටිකක් දුර ඇවිදිනකොට ඔන්න හරියනවා කියලා කියනවා. උදේට අඩිය තියලා යන්න බෑ මට නම් හරි අමාරුයි කියලා කියනවා. පියවර 10ක් 15ක් ගියාම දැන් හරියනවා කියන්නේ. මොකද ටිකක් හරි හීල් වෙලා රත් වෙලා ලේ ටික උඩට ගත්තාම ඔන්න ටිකක් හරියන්න පටන් ටිකයි. හැබැයි රුධිරයේ අපිරිසිදු රුධිරයේ තැම්පත් වීම මේ තැන්වල එහෙමම තියෙනවා. ඒ නිසා කේන්තිය, ආවේගය, ඒ වගේම සමහර බය, පීඩාව, දුක, වේදනාව මේවත් එක්ක බද්ධ වෙච්ච හැඟීම් එක්ක ඔයගොල්ලෝ ක්‍රියාත්මක වෙන විදිහ අනුව ඔයගොල්ලන්ගේ මේ ඉනෙන් පහළ තියෙන රුධිරය, පාද විශේෂයෙන් පාදවල තියෙන රුධිරයේ තියෙන පිරිසුදු භාවය සහ අපිරිසුදු භාවය පිළිබඳව තීරණය වෙනවා. ඉක්මනට කුකුල් කේන්තිය කියලා කතාවක් තියෙනවා. කේන්තිය යනවා නැති වෙනවා. එහෙම අහලා තියෙනවා, දැකලා තියෙනවා ඔයගොල්ලෝ. හම්බෙලා තියෙනවා මෙතනත් ඇති සමහර වෙලාවට. ඉක්මනටම කේන්ති යනවා, ආයෙ කේන්ති නැති වෙනවා. ඉක්මනටම කේන්ති යනකොට මොලේ අර ක්‍රියාවලිය ඔක්කොම කරනවා. මේ ඇඟ මේ ඔක්කොම තද කරලා හිර කරලා ආමාශය නැත්නම් මේ ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රිය කරනවා. ආයෙ කේන්ති නැති වෙනවා. නැති වුණ ගමන් අර වායේ හිල් වෙනවා. ආයෙ කේන්ති යනවා. ආයෙත් අරව හිර වෙනවා. ආයෙත් කේන්ති නැති වෙනවා. ඉතින් ආහාර ජීර්ණ පද්ධතියේ මේක පුදුම වැඩක්. ඒකේ ක්‍රියාවලිය කවදාවත් නතර වෙන්නේ නැහැ. ඔබ නිදාගෙන හිටියත් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය සිද්ධ වෙන ගමන් තියෙන්නේ. මෙන්න මේ අඛණ්ඩ ක්‍රියාවලියක සිද්ධ වෙන ආහාර ජීර්ණ පද්ධතියට මේ එක පාටකට අක්‍රිය වෙනවා, ආයෙ වෙලාවක ලිහිල් වෙනවා. එතකොට වැඩ කරන්න ඕනේ. මේක මේ මොන කෙහෙම්මලක්ද කියලා හිතෙනවා වෙලාවකට. ආහාර ජීර්ණ පද්ධතිය එහෙම හිතුණා කියලා එයා නවතින්නේ පුළුවන් තරම් වැඩ කරන්න උත්සාහ කරනවා. ඒ නැවතුණු වෙලාවට හිර වෙලා ඉඳලා අර වැඩ ලිහිල් වෙන වෙලාවට අර කේන්ති නැති වුණ වෙලාව තියෙනවනේ. ඒ වෙලාවට ඉක්මනට මේ ආහාරය ජීර්ණය කරලා ඒ ජීර්ණේ බහිස්රාවීය පද්ධතියට මොහු කරන්න නැත්නම් ඒ ලිහිට දාන්න උත්සාහ කරනවා. ඉතින් මේ නිතර නිතර කේන්ති යන කෙනාට මේ ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රීය වීමයි නැවත ක්‍රියාත්මක වීමයි අක්‍රීය වීමයි නැවත ක්‍රියාත්මක වීමයි සිද්ධ වෙන නිසා බොහොම අමාරුවෙන් මේවා තියාගෙන ඉන්න බැරි නිසා ආහාර ජීර්ණ පද්ධතිය බහිස්රාවීය පද්ධතියට කොහොම හරි ටිකක් හරි තල්ලු කරලා දාන්න ඕනේ කියලා මේ ජීර්ණ වෙච්ච කොටස් තල්ලු කරලා දානවා. එහෙම අය කියනවා උදේ වැසිකිලි යනකොට අනේ මට වැසිකිලි යන්නේ නැහැ නේ හරියට බොහෝම පොඩ්ඩක් වැසිකිලි යනවා කන්න නම් බැරි කමක් නැහැ කනේව කොහේ යනවද දන්නේ නැහැ කියලා කියනවා. ඒ ඇයිට අපි කියන තව කතාවක් මූලග්ගිනි කාර්යය කියලා කියනවා. මූලග්ගින්න කියලා කියන්නේ ඇත්තටම ලෙඩේ නම. ඒ කේන්ති යන එකට නෙමෙයි කියන්නේ කේන්ති යන නිසා ඇති වෙන ওই ලෙඩේ තත්වයට තමයි මූලග්ගින්න කියලා කියන්නේ. ඉතින් මේක දීර්ඝකාලීනව තියන අයත් ඉන්නවා. ඒ අය කියනවනේ ඒගොල්ලෝ කනවා හාල් සේරුවක බත් දවසකට. හැබැයි බහිස්රාවිය නැත්තම් වැසිකිලි යන්නේ සමහර වෙලාවට තේ හැන්දක් විතර. මේක ගැන දැනගෙන ඉන්න ඕනේ අපි. අනිත් ඒවට මොකද උනේ? ඒවත් කොහෙන් හරි යවන්න මේ බහිස්රාවිය පද්ධතිය උත්සාහ කරනවා. ඒ උත්සාහේ ප්‍රතිඵලයක් විදිහට අපිට අපේ දහඩිය දැමීමට භාවිතා වෙන බහිස්රාවීය පද්ධතිය මේ සමත් එක්ක බද්ධ වෙලා තියෙන බහිස්රාවීය පද්ධතිය බොහොම සියුම් මාර්ග. අපේ ඇස කඳුළු කණෙන් බහිස්රාවීය පිට වෙනවා. කටින් කෙලවත් එක්ක පිට වෙනවා. දහඩිය මේ මූත්‍රා මේ හැමදේම බහිස්රාවීය විදිහට පිට වෙනවා. කාන්තාවන්ට තව විවිධ ක්‍රම තියෙනවා. එතකොට මෙන්න මේ බහිස්රාවීය හැම මාර්ගයකටම අපේ අර ආහාර ජීර්ණ පද්ධතියෙන් අවසානයේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණ වෙලා යන තියෙන බහිස්රාවීය නැත්තම් අපේ වැසිකිළියට යන තියෙන මාර්ගය අහෝසි වෙන නිසා නිතර කේන්ති ගැනීමත් එක්ක අක්‍රීය වීමත් නිසා මේවා තියාගන්නත් බැරි නිසා අර සියුම් මාර්ග ඔස්සේ මේ බහිස්රාවීය අපද්‍රව්‍ය පිට කිරීමට උත්සාහ කරන ශරීරයේ මේක සිද්ධ වෙනවා ඔබ දන්නේ නැතුණාට කාලයක් තිස්සේ මේ කේන්තියත් එක්ක ඉන්න අයගේ. ඒ නිසා අපි කියනවා ඒ අයට දාඩිය දානකොට එන්නේ 아무තු ගඳක්. ඒ ගඳට අපි ගාව කඩේට ගිය ගමම්ම තේනවා ගන්න මොකද්ද? මෙහෙම කරලා ඔබව ගමම්ම සූඳ එනවා සෙන්ට් එකක් ගාලා ඒක ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්න පුළුවන් අපිට. සුවඳ පවුඩර් ගාලා අපිට ඉන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන ගමම්ම ඒ කියන්නේ බහිස්රාවීය පද්ධතියේ ක්‍රියාත්මක වීම ආහාර ජීර්ණ පද්ධතියෙන් බහිස්රාවීය පිටත් නොවීම නිසා හේතු කොටගෙන අපේ ශාරීරියේ අභ්‍යන්තරයේ අනෙකුත් සියුම් බහිස්රාවීය ගමම් මාර්ග ඔස්සේ ශරීරයේ ආහාර ජීර්ණය කරලා අපද්‍රව්‍ය පිටත් කරන්න සූදානම් වෙච්ච කෙනෙක් නිතර ඔය අධික සුවඳ වර්ග භාවිතා කරනකොට ඒවා ගොඩක් වෙලාවට අපි ඇඳුමට පාවිච්චි කරන්න කියලා තමයි ඒවල ඇත්තේ. ඒ වුණාම ඇඟට ගහන අය ඉන්නවා. ඒ අයගේ අක්මාව නරක වෙලා යනවා. ඒගොල්ලෝ කියනවා මම නම් කවදාවත් කසිප්පු බිව්වේ නැහැ කියලා. මම කවදාවත් අරක්කු බිව්වේ නැහැ. දුම් වැටි නැහැ. මත්ද්‍රව්‍ය නැහැ. අක්මාව දුර්වල වෙලා. ඒකට හේතුව ওই වගේ ක්‍රම ගුණ එකක් නෙමෙයි. තව ගොඩක් හේතු තියෙනවා. මතක තියාගන්න අපිට මම මේ කතා කරේ එක අරමුණක අපි සිතුවිල්ල රඳවා ගන්න දරන උත්සාහයක් එක්ක. ඒක අරමුණක ඉන්න කියලා අපි කිව්වට එහෙම ඉන්න මෙන්න මේ හැමදේම අපි දැනගෙන ඉන්න ඕනේ. සමහර ඉරියව් සමහර අරමුණු වල අපි ඉන්නේදී මොලේ ඔන්න ඔය අර මං කියන යාවත් කාලීන කිරීමේ ක්‍රියාවලිය බැහැර කරගෙන එක අරමුණකට ඉන්න ගියාම ඒක අත්හැරපු ගමම දැන් ඇති මං දැන් අවසానයි කියලා හිතපු ගමම මොලේ අර අත්හැරපු ක්‍රියාවලිය ඔක්කොම එකවර කරන්න පටන් ගන්නවා. ඒහා සමානවම කේන්තිය බය ඒ වගේම දයාව කරුණාව මෛත්‍රිය මේවටත් ක්‍රියාත්මක වෙන්න හේතු තියෙනවා. දුක පීඩාව කනගාටුව කියන කාරණා මේවත් එක්ක නම් ඔබ වැඩිපුර ඉන්නේ. දුක කියන එක හංගගෙන ඉන්න පුළුවන්. හිනහ වෙන්න පුළුවන්. මොකද ඒක රංගපෑමක්. එතකොට හැබැයි රංගපෑමකින් අපි හිනහ වෙනකොට අභ්‍යන්තරය හොඳටම හිර කරගෙන ඉන්නවා. දුක එක්ක දැනුණු දේත් එක්ක මේ පේශී තද වෙලා ඒ අර මං කියපු ක්‍රියාවලියම සිද්ධ වෙලා ශරීරයේ රුධිරය බොහොම ලේ ධාතුව දරුණු විදිහට අපිරිසිදු වෙලා තියෙන්නේ. එහෙම වැඩිපුර දුක දරාගෙන ඉන්න අයට මෙහෙම සමහර කාලෙක එක කාලයක් එනවා දකුණු අත උස්සන්න බැරි වෙනවා. මේ මෙච්චරයි උස්සන්න පුළුවන්. මේ පේශි හිර වෙලා. සමහර අය ඉන්න කොන්ද කෙලින් කරගන්න බෑ. ඔහොමම ඉඳලා සමහර වෙලාවට මේක අත්තරලම දානවා. එතකොට කියනවා අපි අංශයක් පණ නැහැ කියලා. දුක, වේදනාව, පීඩාව දරා ගන්න ඉන්න බැරි අයට. එහෙම වෙනවා. අංශභාගය හැදෙන ඔක්කොටම ඒකම නෙමෙයි වෙන්නේ. නමුත් ඒ කියන කාරණාව ඔස්සේ අපිට යන්න පුළුවන්. හොයාගෙන යනකොට ඔන්න ඔය වගේ කරුණු කරන ගොඩක් බද්ධ වෙනවා. මම මේ ස්ථානයේදී කණු අපි කියමුකෝ මීට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා මේ ස්ථානයේ මෙහෙම උස නැහැ කණු ගොඩක් අටවලා තිබ්බේ. උඩින් ටෙන්ට් එකක් දාලා ඒක ඇතුළේ ඉඳගෙන කතා කරේ තරුණයන්ට. ඒ කතා කරනකොට එදා මම තුරුණු ඇස නැත්නම් තාරුණ්‍යයට ආධ්‍යාත්මය ගැන කියලා දුන්නා. කොහොමද වඩව ගන්න කියන එක. ඒ කියනකොට එදා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අය මෙතන ඉන්නවා කීප දෙනෙක්. ඒ අන්නේ අය අද මේ වෙනකොට මම මේ කියන දුක වේදනාව කනගාටුව කේන්ති අධික බය තණ්හාව තණ්හාව කියන දේත් එකපාරම ආපුවාම අර විදිහට හිර වෙනවා. මතක තියාගන්න ඕන එකපාරටම රත්තරන් කඳක් මෙතෙන්ට වැටුනොත් එහෙම හදවත පැල්ලෙලා මැරණ අයත් ඉන්නවා. ඊගාවට මොකද කරන්න කියලා හිතාගන්න බැරි වෙන අය ඉන්නවා. පොලිස් අධිකාරිතුමත් ඉන්න නිසා අනිත් අයට මොනවත් මේ හිතාගන්න බැරි වෙනවා. ආන් ඒ තණ්හාවත් එක්කත් අර කියන කාරණා ක්‍රියාවල ඔක්කොම සිද්ධ වෙන එකපාරටම. එහෙම වුණාම සමහර වෙලාවට අපි ලෙඩ වෙනවා දන්නේම නැතුව ක්ෂණයකින් ලෙඩ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔය මං කියපු සියලුම හැඟීම් ගත්තාම මේ හැඟීම් වලින් හැම වෙලාවෙම සිද්ධ කරන්නේ අපේ සිරුර අපේ මොළය සිරුරත් එක්ක ගනුදෙනුවක් සිද්ධ කරන මේ පුංචි සෛලයත් එක්ක සෛල සියල්ලමයි පේශි ඒ වගේම අපේ ඉන්ද්‍රයන් අපේ ලේ ධාතුව සියලුම පද්ධති මේවත් එක්ක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා අපි දන්නේ නැතුව. අපි දන්නේ නැතුව සිද්ධ වෙන එක අපි දැනුවත්ව සිද්ධ කරගන්නේ කොහොමද කියන එක තමයි අවබෝධ කරගත යුත්තේ. අද දවසේ මම එදා දවසේ අර කතා කරපු අය ආධ්‍යාත්මයත් එක්ක ගනුදෙනු කරගෙන අද දවස වෙනකොට ඔන්න ඔය කියන තැනට යම් තාක් දුරට ආපු අය ඉන්නවා. ඒ නිසා අද මේ කියන ක්‍රියාවලිය මේ ශරීරය අභ්‍යන්තරයේ සිද්ධ වුණු ඒ මහා විපර්යාසය අපි අවබෝධයෙන් දකිනකොට අන්නේ අවබෝධයෙන් දකින කෙනා ගන්න ක්‍රියාවලිය තමයි අපි යහපත්ද අයහපත් පුද්ගලයෙක්ද යහපත් පුද්ගලයෙක්ද කියලා තීරණය කරවන්නේ. ඒ නිසා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා අද අපිට වහලයක් තියෙනවා මෙතෙන්ට අපිට මේ ඉන්න ස්ථානයක් දීලා තියෙනවා. ස්වාමින් වහන්සේගේ වීරියත් එක්ක වර්ධනය වෙලා තියෙනවා. නැත්නම් අපි ආයෙත් එලිමහනක ඉඳලා කතා කරන තත්ත්වයක නෙමෙයි අපිව තියලා තියෙන්නේ. දෙවෙනි වැඩසටහනේදී මම ඔබෙන් ඉල්ලීමක් කරනවා ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය තණ්හාව ආදී දුක වේදනාව පීඩාව ආදී අන්නේ කියන අපිව හානි කරන විනාශයට ලක් කරන ඒ සිතුවිල්ල කියන දේ මොළේට හඳුනා ගන්නකොට ඔන්න ඔය කියන දැනුම දැන් ඔබ ගාවයි තියෙන්නේ. මොකද මොළේ කලින් උගත් දැනුමත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. දැන් ඔබ අත්දැකීමක් ලබා ගන්න ඉදිරියේදී කේන්තියයි. කිපෙයි ඔබ. අන්න ඒ වගේම ඔබට දුක හිතෙයි වේදනාව දැනෙයි. මේ කියපු පාඩම මේ කියපු ක්‍රියාවලිය ගැන ශාරීරික අභ්‍යන්තරයේ තියෙන සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන නැවත මෙනෙහි කරන්න උත්සාහ කරන මෙන්න මේකනේ වෙන්නේ කියලා ඔබට කේන්තියක් නැහැ ඊට පස්සේ. කේන්ති ගණන් වන දේවල් කොච්චර කළත් ඔබට කේන්ති යන්නේ නැහැ. ඒ වගේම ඔබේ කේන්ති ගන්න සීමාවත් දුරට යනවා. මං කියන්නේ කේන්ති යන්නේ නැහැ කියලා. මොකද අර අපි සාමාන්‍ය මිනිස්සු නිසා. ඒ වගේම වෛරය, ක්‍රෝධය, තණ්හාව, අර දුක, පීඩාව මේ වගේ දැනෙන සීමාව. ඒ කියන්නේ කෙනෙකුට අපිට දැනුන මේ වෙනදනම් මට මේක හරි ඉක්මනට දුක හිතෙනවනේ. වෙනදම පුදුම පීඩාවක්නේ මේ කියන කාරණාව වෙද්දි කියන ඔන්න ඔය කියන වචන ටික ඔබෙන් පිට වෙන්න පටන් ගනි. මේ මං අද කියපු දේ හොඳටම වැටුණා නම් ඒක වැටුණා ඔබට. අදින් පස්සේ ඔබ බොහොම නියාමණය වෙච්ච හදවතක් තියෙන, සිතුවිල්ලක් තියෙන, සිරුරක් තියෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නිසා මම ඔබට මේ රාත්‍රිය බොහොම සංයමයකට පත් වෙච්ච සැහැල්ලුවෙන් සිතුවිල්ල උලංගේ පා කරනවා වගේ පා කරන්න පුළුවන් අවස්ථාවක් මේ වටපිටාවේ බෝධින්නාංශේ, චෛත්‍ය, අපේ ගෞරවනීය මහා සංඝරත්නය අපේ මේ ඇස බොහොම ප්‍රිය කරන, ඒ වගේම අපිට මේ දැනෙන හැඟීම ප්‍රියභාවය උපද්දවන්න පුළුවන් ගොරහැඬි කටෝර ශබ්ද නැති වෙලාවක ඔබේ සිරුර කොච්චර තැම්පත්ද? අන්නේ හා සමානවම ඔබට කේන්තිය, ආවේගය, එහෙම නැත්නම් දුක, වේදනාව, කනගාටුව, බිය මේ වගේ දේවල් එන මොහොතත් මෙන්න මේ වගේ දැන් මේ තියෙන ශරීරයේ තියෙන සැහැල්ලුව, සරල බව අත් කරගන්න පුළුවන් වෙන තරමටම අර කියපු කාරණාව ගැන මේක විද්‍යාත්මකව ගත්තත් ඕක පැහැදිලි කරගන්න පුළුවන් ඔබට. මම මේ කිව්වේ ඒක මොනවත් එහෙම වචන භාවිතා කරන්නේ නැතුව සරලවම මේ සරල ක්‍රියාකාරීත්වය ඔබ අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඔබට ඔබේ සසර ගමන කෙටි කරගන්න, ගෞරවනීය මහා සංඝරත්නයේ දේශනා කරන ධර්මයේ වටහා ගන්න ඔබට හොඳම ඔබේ නැනනුවනේ තරමට අවබෝධයෙන් ඉහළ යන්න හොඳම අවස්ථාවක් වේවි. මොකද මම මුලින්ම කිව්වේ අපි ධර්මය කියන එක අවබෝධ කරගන්නේ අපේ දැනුමේ මට්ටමට. අපි තෝරාගන්නේ මගේ දැනුමේ මට්ටමට. ඒ අන්නේ කියන දැනුමේ මට්ටම අභිබවා යන්න හොඳම මාර්ගය තමයි මේ ශරීරය අභ්‍යන්තරයේ තියෙන අර මං කියපු සැහැල්ලුව අත්විඳීම. අර මං කියපු මූලක් ගින්න කියන දේ අපි තුලින් දුරු කරගන්න ඕනේ. ඒක පිළිබඳව දන්නවනම් කේන්ති ගන්නේ නැතුව කේන්තියත් එක්ක අපේ ශාරීරියේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය මේකයි කියලා වටහා ගන්න උත්සාහ කරන එක තමයි අද දවසේ භාවනාව ඔබේ. මේ භාවනාව ඔබ හොඳින්ම වටහාගෙන තව කෙනෙකුට කියලා දෙන්නත් වගකීමක් දරන්න ඕනේ. නිතර කේන්තියන අයට මෙන්න මෙහෙමයි ඔබේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා කියන්න ඔබ දැනගෙන ඉන්න ඕනේ. මොළේ ශරීරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය හොඳටම වටහලා දුන්නාට පස්සේ ඒ අයගේ කේන්තිය වෙනද මෙතනින් නම් පටන් ගන්නෙ ටිකක් ඉහළට යනකම් හරි ඒක කල්ගත කරන්න පුළුවන්. ඒක මහා පිංකමක්. මෙන්න මේ පිංකම ඔබ දවසින් දවස පුද්ගලයාගෙන් පුද්ගලයාට බෙදා හරින අවස්ථාව ලබා ගන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ අද දවසේ ඔබේ ධර්මයත් එක්ක බද්ධ කරන දැනුම කියන නැත්නම් අවබෝධයත් එක්ක බද්ධ කරන මේ දැනුම් ගබඩාව ඔබේ මොළයත් එක්ක ගනුදෙනු කරන හැටි කියලා දීලා අවසන් කරනවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම ජයයි. සුබම සුබ රාත්‍රියක් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුළු අනාගතයම ඔබේ මේ කියපු කාරණාවත් එක්ක බද්ධ වෙලා ඉදිරියට යන්න යා හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට මේ ගොඩනැගිල්ල හදලා ඉස්සල්ලාම මටම අවස්ථාව දුන්නු එකට මම බොහොම ආඩම්බර වෙනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මට හැම වෙලාවෙම ඇත්තටම මටයි මඟ පෙන්වන්නේ, මටයි මඟ හදලා දෙන්නේ. මගේ පළවෙනි নমස්කාරය පළමුවෙන්ම සිද්ධ කරන හැම নমස්කාරයකම ස්වාමින් වහන්සේලා සියක් නමක්වත් මගේ මතකයට එනවා. ඒ සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් මට එක ස්වාමින් වහන්සේ කෙනෙක් වුණත්, ඒ වගේම සියක් දහසක් ස්වාමින් වහන්සේලා වුණත් එක සමානවම අරගෙන මම මගේ নমස්කාරය සිද්ධ කරනවා. ඒ නිසා මේ සියලුම දෙනාට මම ඉල්ලීමක් කරනවා අපි මේ වගේ මේ ස්ථානයේ ගොඩ නැගුණේ හරි වේගවත්ව මම දන්නවා අපේ හාමුදුරුවෝ මෙතන වැඩි කාලයක් ඉන්න අදහස් කරන්නේ නැහැ ගමේ අය බය වෙන්න ඕනේ එකට මොකද මුන්නාන්සේ එක තැනක් නිර්මාණය කරලා හදලා දීලා තවත් තැනකට ගමන් කරනවා වඩිනවා වැඩලා ඉවරලා තවත් ස්ථානයක් ගොඩ නැගීම තමයි සිද්ධ කරන්නේ ඒ නිසා මම ඔබතුමන්ලාගේ හැම කෙනෙක්ගේම ආශිර්වාදය බලාපොරොත්තු වෙන අපේ ස්වාමින් වහන්සේට මේ රටේම තියෙන බෞද්ධ ආගම නැත්නම් ඉතිහාසයට බෞද්ධ සිද්ධාස්ථාන තමයි මේ නිර්මාණය වෙන්නේ අනාගත ඉතිහාසයට වර්තමානයේ බෞද්ධ සිද්ධාස්ථාන මේ නිර්මාණය වෙන්නේ ඒකට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ මහා සංඝ රත්නයේටම මේ ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදුකාරයක් දෙන්න එහෙමනම් ඔබ සියලු දෙනාම S2 පියාගෙන මම මේ ඊළඟට කියන කාරණාවට පුංචි සවන් දීමක් කරමු එහෙමම නතර වෙනවා මම. එතකොට S අරින්න කියනකොට ඊළඟ ඔබේ කාර්යයට තමයි තීරණය වෙන්න තියෙන්නේ. අපි හැමෝම S2 පියාගමු. S2 පියාගත්තාම මම මුලින්ම කියපු කාරණාව ඔළුවට ගන්න අපිට ඒක ආරමුණකට යොමු වුණාම ඒකේ අපි තෘප්තිමත් භාවය නැත්නම් දැන් නම් මේ වැඩේ ඉවරයි කියලා හිතන වෙලාවට තමයි ඔළුව කැක්කම එන්නේ. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා මම හොඳටම පැහැදිලි කරලා දුන්නා. දැන් ඒක මට අවබෝධයි. මේ S2 පියාගෙන මම ඉන්නේ අන්නේ අවබෝධය මා තුළ පවත්වාගෙන. ඒ වගේම ඊළඟට මම කියලා දුන කේන්ති ආවේගය පීඩාව දුක වේදනාව බය මෙන්න මේ හැඟීමක් එක්ක මොලේ කොහොමද ගනුදෙනු කරන්නේ ඒ මොලේ ගනුදෙනු කරන ක්‍රියාවලියත් එක්ක ශරීරය පේශි ටික ඔක්කොම හිර කරගෙන ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රීය භවයටපත් වුණාට පස්සේ ඒවා නැවත අපේ ශරීරයේ විසින් සිද්ධ වෙන ක්‍රියාවලියක් ඕනේ නැවත යථා තත්ත්වයටපත් කරන්න. ඒ නිසා තමයි අපි කේන්ති ගියාම අපි දන්නේම නැතුව බොහොම නරක නපුරු දරුණු ක්‍රියාවලට එරෙන්නේ මරණයක් සිද්ධ කිරීමට පවා. ඒ නිසා ඒ කියන කාරණා සියල්ලම දැන් මං අවබෝධයි. අන්නේ අවබෝධයෙන් තමයි දැන් මං මේ මගේ ඉදිරි ගමන තීරණය කරන්නේ ඒ වගේම මම ඔබට කිව්වා අනුකම්පාව දයාව කරුණාව මෛත්‍රිය වගේ හැඟීමක් එක්ක අපි ඒකට සුදුසු ක්‍රියාවලියේ යෙදෙනවා ඒකට සුදුසු වූ ක්‍රියාවලිය අපි දානය සීලය භාවනාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් බෙදා හදා ගැනීම වෙන්න පුළුවන් ඒකින් දෙත් එක්ක අපි ඔය සරල සැහැල්ලු හැඟීම් බද්ධ කරගන්නවා ඒ වගේම කේන්තිය ආවේගය දුක කනගාටුව පීඩාව වෛරය ක්‍රෝධය කියන කාරණාත් එක්කත් එහෙමනම් අපි දැනුවත්ව ගනුදෙනු කරන්න අපි ගාව සිතුවිලි පහළ වෙන්න ඕනේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු ඒකටත් අපි නොදැනුවත්ව දෙයක් කරනවට නොදැනුවත්ව ශරීරයෙන් ඉදිරිපත් වෙන ක්‍රියාවලියට ඉඩ දෙන්නේ නැතුව දැනුමෙන් ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්න අපි අපේ මොළයට තව තවත් දැනුම අවබෝධය ලබා දෙනවා මේ මොහොතේ පටන් ඉදිරියට කියලා ප්‍රාර්ථනා කරගමු